ගොල් පිසියතරකින් වගේ වැඩ කරන වාහනයක්. 60 කිලෝමීටර 80 ගිත හොඳ වේගයක්. තම ට්‍රොෆි ට්‍රක් එකක් විදිහට තමයි යන්නේ. මෙටල් වලින් වගේ හදලා දෙන ලින්ක් එක. සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔයාලා හැමදාම මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද සුපුරුදු විදියට RC unboxing එකක් සහ review එකක් ගෙනහැලා දෙනවා. හැබැයි ටිකක් වෙනස් තැනක තමයි මම අද ඉන්නේ. මගේ සුපුරුදු RC studio එකේ නෙමෙයි මම අද අමුත්තක ගෙදරට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඇති මගේ JJRC පොඩි mini drone එක video එකක් කළා. ඉතින් ඒක මට දීපු හිතවතා තමයි මේ ඉන්නේ විමෝ ෆර්නාන්ඩෝ අයියා. ඉතින් අද අපි review කරන්නේ මෙන්න මේ 1/6 scale එකෙන් එන super baja ray version 1 කියන මෙන්න මේ ලොකුම ලොකු short course truck එක තමයි අපි අද unboxing එකක් කරන්නේ. මගේ channel එකෙන් ගේන දෙවනියට ලොකුම scale එක තියෙන RC car එකක් තමයි මේක 1/6 scale එකෙන් ඉන්නේ මෙයා. හරි ඉතින් විස්තර ගොඩක් තියෙනවා මේ කාර් එක ගැන අපිට කතා කරන්න. ඉතින් මේ කාර් එකේ හැඳින්වීම අපි ඒකේ අයිති කාරයගෙන් පොඩ්ඩක් අහලා බලමු. ඉතින් විමෝයි අපිට කියන්නකෝ මේ කාර් එක ගැන විස්තර ටිකක්. මෙහෙමයි මේකේ බ්‍රෑන්ඩ් එක Losi American company එක. එතකොට Losi ලගේ තියෙනවා short course truck කීපයක්ම තියෙනවා. එකක් 10 scale එක තියෙනවා Losi Baja Rey කියන එක. Baja Rey. එතකොට ඒක 10 scale. ආයේ තියෙනවා Super Baja Rey කියන එක මේක. මේක 6 scale. ආයේ ගොල්ලන්ගේම ලයින් එක short course line එකේම තියෙනවා Losi 5T කියලා petrol RC car එකක්. ඒක 5 scale. ඉතින් මේකේ ඒගොල්ලන්ගේ දෙවැනියට තියෙන පොඩි ලොකු කාර් එක තමයි මේක 6 scale වෙන Losi Baja Rey එක. ඉතින් මේකේ power එක තමයි 6x power එකකින් දුවන කාර් එකක් brushless. එතකොට AVC කියලා සිස්ටම් එකක් තියෙනවා stability control වලට. ඉතින් ඇත්තම ට්‍රොෆි ට්‍රක් එකක් විදිහට තමයි configuration එක හදලා තියෙන්නේ. independent suspension ඉස්සරහා තියෙනවා. පිටිපස්සේ rigid axle එකක් තියෙන්නේ. ඇත්ත ට්‍රොෆි ට්‍රක් එකක් වගේම තමයි. ඒගොල්ලෝ ඒක පොඩි කරලා 6 scale එකට aran තියෙන විදිහට ඒ විදිහම body panel ඒ විදිහට හදපු RC කාර් එකක් මේක. ඒ වගේම පැයට සැතපුම් 50ක ඒ කියන්නේ අසන්න වශයෙන් පැයට කිලෝමීටර 80ක වගේ වේගයක් තියෙනවා. පැයට සැතපුම් වලින් ගත්තොත් පැයට සැතපුම් 50ක වගේ හොඳ වේගයක් ලබා ගන්න පුළුවන් මෙයාට. හරි ඉතින් මෙයා ready to run කියන මාදලිය නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඒකට කියන්නේ bind and drive. Bind and drive. ඒ කියන්නේ අපිට මෙයාගේ transmitter එක එහෙම නැත්නම් remote control එක වෙනම මිලදී ගන්න ඕනේ. වෙනම මිලදී අරගෙන තමයි වාහනේට දාලා මේක පරිින්න ඕනේ. I think මේකේ ට්‍රාන්ස්මීටර් එකක් මෙයා වෙනම මිලදී අරගෙන තියෙනවා. අපි මේ ට්‍රාන්ස්මීටර් එකේ විස්තර ටිකක් එයාගෙන් පොඩ්ඩක් අහනවා. එතකොට මේක Spektrum කියන කම්පැනියෙන් ගහන්නේ. එතකොට මේක මේ කාර් එක හදලා තියෙන්නේ Horizon කියන කම්පැනිය. Horizon තමයි parent company. Horizon කියන parent company එකට company කීපයක් අයිති. ආම කියන RC brand එකයි අයිති, Spektrum කියන electronic හදන company අයිති, Losi brand එකයි අයිති. ඒ වගේ තව aeroplane හදන පොඩි company වගේ තියෙනවා. ඒ ටික Horizon කියන company ට අයිති. එතකොට ඒකේ එක brand එකක් තමයි Spektrum. ඉතින් ඒගොල්ලෝ මේ Losi කියන ඒගොල්ලන්ගේ brand එකට දාන්නේ electronic Spektrum electronic. මේ වාහනේ ඇතුලේ තියෙන ඔක්කොම motor, receiver, servo ඔක්කොම Spektrum කියන brand එකේ තමයි. එතකොට රිසීවර් එකක් තියෙන හින්දා Spektrum brand එකෙන් ඒගොල්ලෝ අපිට suggest කරන මේවා කරන්නේ මේ DX5C කියන transmitter එක ගන්න කියලා. ඉතින් ඒක හින්දා තමයි මම මේ DX5C කියන transmitter එක ගත්තේ. මේක ටිකක් high end transmitter එකක්. සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් රුපියල් 40,000ක් විතර වෙනවා 5 channel transmitter එකක්. ABC කියන අර stability control system එක එහෙම තියෙන transmitter එක. අපි ට්‍රාන්ස්මිටර් එක unbox කරා. එතකොට මේක තමයි DX5C කියන 5 channel transmitter එක. එතකොට මේකේ display එකක් තියෙනවා, ගොඩාක් option තියෙනවා. සාමාන්‍ය memory කරගන්න පුළුවන් වාහන 20ක් වගේ. ඒ කියන්නේ එකම transmitter එකෙන් receiver 20ක් memory කරගන්න පුළුවන් වාහන 20කට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගාව වාහන 20ක් තියෙනවනම් receiver 20ක් high කරලා මෝඩ් එකකට දාලා ඒකට මෝඩ් 1 2 3 කියලා ඒකෙන් ඒක මාරු කරනකොට ඒ අදාළ වාහනේ අපිට මේ පදින්න පුළුවන් ඒ විදිහට නේ. මේ ට්‍රාන්ස්මිටර් එකේ සාමාන්‍ය බෙයරින් එනවා ඇතුලේ. මොකද ටිකක් high end හින්දා අර බුෂ් වගේ එහෙම නෙමෙයි ඇතුලේ බෙයරින් තියෙනවා. ගලවලා බැලුවත් මේ ස්ටියරින් එකට රේසර් වල ට්‍රිගර් එකට බෙයරින් තියෙනවා. ඉතින් high end ට්‍රාන්ස්මිටර් එකක්. ඉතින් එතකොට ගාක් අපිට තියෙනවා ගාක් සෙටින්ග්ස් තියෙනවා මේක අපේ අප්ඩේට් කරන්න. අප්ඩේට් කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙනම තියෙනවා ප්ලග් එකක්. ඒකෙන් අප්ඩේට් කරන්න පුළුවන් ඔන්ලයින් එන අලුතෙන් version. එතකොට රේසින් වලට ගාක් සෙටින්ග්ස් තියෙනවා. ඉතින් හුඟක් රෙස්පොන්සිව් ට්‍රාන්ස්මිටර් එකක් තියෙනවා.
හරි ඉතින් ඒ වීඩියෝ තමයි ට්‍රාන්ස්මීටර් එකේ විස්තර ටික වෙන්නේ ඊට පස්සේ බොක්ස් එකේ මේ පැත්තෙත් අපිට පොඩි විස්තරයක් තියෙනවා දැනගන්න පුළුවන් දැනගන්න අවශ්‍ය දෙයක් ඉතින් අපි ඒකටත් පොඩ්ඩක් විමෝයගෙන් අහලා දැනගමු අපිට කියන්නකෝ මේ පැත්තේ විස්තර ටික ඕගොල්ලෝ දන්නවා එතකොට මේක ඩෙසර්ට් රේස් ට්‍රක් එකක් නැත්නම් ට්‍රෝෆි ට්‍රක් එකක් කියලා කියන්නේ අත්ත ට්‍රෝෆි ට්‍රක් කියලා දිනවා රෝලර් කේජ් එකක් කියලා දැක් ඇතුළ යන පැසෙන්ජර්ස්ලව බේර ගන්න ලොකු ඉම්පැක්ට් එකකදී එතකොට මේ වාහනේ ඒ ස්කේල් දෙකේ තියෙන ඔප්ෂන් ඒ විදිහටම ගණන්ලා තිනවා මේ වාහනේ රෝලර් කේජ් එකක් තියෙනවා අත්ත වාහනේ වගේම බොඩි පැනලුත් තියෙනවා තනි ලෙක්සන් පැනල්යක් නෙමෙයි ඉන්නේ මේ වාහනේ බොඩි එකක් නෙමෙයි අත්ත වාහනේ වගේ කොටස් කීපයක් තියෙනවා බොඩි එකේ ලෙක්සන් පැනල් කීපයක් තියෙනවා ඉතින් මේ වාහනේ ඉස්සරහා බොනට් එකට එක ලෙක්සන් පැනල් එකක් එනවා පැසෙන්ජර් සයිඩ් එකට තව ලෙක්සන් පැනල් එකක් එනවා පිටිපස්ස ස්කර්ට් දෙක වගේ කොටසට ලෙක්සන් පැනල් තව දෙකක් එනවා එතකොට මේ විදිහට ලෙක්සන් පැනල් හතරකින් තමයි මේකේ බොඩිය හැදිලා තියෙන්නේ අපිට කැඩුනොත් මොකක් හරි ඉස්සරහා බොනට් එක එරුණොත් අපිට ඒ ලෙක්සන් පැනල් එක විතරක් රීප්ලේස් කරගන්න පුළුවන් ඒක ඉතින් කොස්ට් එකක් ඉෆෙක්ටිව් ඔප්ෂන් එකක් ඒකම ඇත්ත තියෙන වාහනේෙම තියෙන ඔප්ෂන් එකක් විදිහට මේක ගෙනල්ලා තියෙනවා ස්කේල් වාහනයටත් ගෙනල්ලා තියෙනවා ලෝසි කියන කම්පැනි ඉතින් ඒ විදිහට තමයි ඒ කියන්නේ මෙයාගේ සම්පූර්ණ තනි බොඩි එකක් නෙමෙයි කොටස් කීපයකට එනවා කියලා කියන්නේ. එතකොට මොකක් හරි වෙලා අපේ බොඩිය එක පැත්තක් කැඩුනොත් එහෙම ඒ කැඩිච්ච පැත්ත විතරක් දාලා අඩු වියදමකින් බොඩි එක සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් හොඳ ප්ලස් පොයින්ට් එකක්. හරි ඉතින් ඒ විදිහට තමයි ඒ විස්තර ටික වෙන්නේ. අපි දැන් මෙයාව අන්බොක්ස් කරගමු. හරි ඉතින් බොක්ස් එක ඇරේ ගම අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට මෙයාගේ ඕන මැනුවල් එක තියෙනවා. ඒ වගේම ටූල් සෙට් එකක් ඇවිල්ලා තියෙනවා. මේ ගොඩක් ලොකු වීල් බ්‍රෂ් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ටික මම වෙනම පෙන්නන්නම් ඉස්සරහට. දැන් අපි මෙහෙම තියාගමු. RC එක එළියට ගමු. හරි ඉතින් මෙන්න මේ විදියට බලාගන්න පුළුවන් අපේ ලොකුම ලොකු 16 ස්කේල් එකෙන් එන ඒ කියන්නේ ඇත්ත වාහනේ වගේ 6න් එකක් සයිස් එක වෙන ලොසි සුපර් බාජා රේ වර්ෂන් 1 කියන ෂෝට් කෝස් ට්‍රක් එක ඉතින් ඒ විදිහට තමයි මෙයාව අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් මෙයාගේ බලමු ඉලෙක්ට්‍රොනික්ස් කොහොමද, මෙයාගේ තාක්ෂණය කොහොමද, ඒ විස්තර ටිකක් පොඩ්ඩක් අපේ විමෝ අයගෙන් අහලා දැනගමු. මේකේ ESC එක 160 ampere ESC එකක් එන්නේ. මෝටර එක brushless 1200 kV brushless මෝටර එකක් එන්නේ. එතකොට 6 scale servo එකක් එන්නේ. metal servo එකක් එන්නේ. එතකොට ඉස්සරහා තියෙන ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් ඇත්ත ට්‍රෝෆි ට්‍රක් එකක් වගේ පිටිපස්සේ එන්නේ ලින්ක් හතරක් තියෙන රිජිඩ් ඇක්සල් එකක් ඒකත් ඇත්තම ට්‍රෝෆි ට්‍රක් එකක් විදිහට තමයි එන්නේ මෙටල් වලින් වගේ හදලා තියෙන ලින්ක් එක හොඳ ලොකු ට්‍රැවල් එකක් තියෙන ෂොක්ස් තියෙන බිග් බෝ ෂොක්ස් තියෙන රිජිඩ් ඇක්සල් එකක් එන්නේ පිටිපස්සේ ඉස්සරහත් එහෙමයි ඇලුමිනියම් බිග් බෝ ෂොක් එන්නේ ඉතින් සාමාන්‍යයෙන් කන්ෆිගරේෂන් එක ඒ විදිහටම තමයි හදලා තියෙන්නේ ඇත්ත ට්‍රෝෆි ට්‍රක් එකක් විදිහටම. එතකොට මේකේ බැටරි සිස්ටම් එක තමයි 6S සාමාන්‍ය වෝල්ට් 24ක වගේ බැටරි සිස්ටම් එකක් තමයි යන්නේ වෝල්ට් 24කින් වගේ වැඩ කරන වාහනයක්. ඉතින් හයි පවර් එකක් තියෙනවා. ඒකින්ද තමයි 160 ඇම්පියර් ESC එකයි 6S ලොකු බ්‍රෂ්ලස් මෝටර එකක් දීලා තියෙන්නේ. එතකොට කූලින් ෆෑන් එහෙම දීලා තියෙනවා ESC එකට ලොකු. මොකද හුඟක් රත් වෙන හින්දා ඇතුළ ඔගොල්ලන්ට ෆොටෝ එකක් දායි අනුරාධ ඒකේ එතකොට මේ ලොකු වයර් තමයි එන්නේ ඔගොල්ලන්ට සාමාන්‍ය RC එක දකින්න බැරි තරම් ලොකු වයර් එන්නේ මොකද ලොකු කරන්ට් එකක් යන හින්දා ලොකු ඇම්පියර් ප්‍රමාණය ඉතින් එහෙම ලොකු සෙටප් එකකින් තමයි අපිට මෙයාගේ පැයට කිලෝමීටර් 80 කට මෙයාගේ සයිස් එකත් එක්ක සාමාන්‍ය බරක් තියෙනවා කිලෝ 10කට විතර හොඳ බරක් තියෙනවා එතකොට මෙටල් පාර්ට්ස් අරව මේ වෙවිලා තියෙනවා ඉතින් ඒවත් එක්ක මෙයාගේ තියෙන බරට පැයට කිලෝමීටර් 80 කට හොඳ වේගයක් දෙන්න ඕන හන්ද තමයි එච්චර ලොකු ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකක් පාවිච්චි කරලා තියෙන්නේ එතකොට 6S විමෝයේ කිව්වාගේ 6S කියන්නේ සාමාන්‍ය වෝල්ට් 24කට ෆුල් චාර්ජ් වුණාම වෝල්ට් 24කට විතර ගොඩක් ලොකු පවර් එකක්
ඉති එතකොට ESC ගැම්පියර් 160යි. ඉතින් ඒ විදිහට තමයි මෙයාගේ ඉලෙක්ට්‍රොනික්ස් වල ඉස්සරික වෙන්නේ. ඉතින් ගයිස් ඔයගලන්ට මෙතන බලා ගන්න පුළුවන් මෙයාගේ බැටරි වයර් කනෙක්ට් කරන්න තියෙන මෙන්න මේ පොට් වලට තමයි. මෙන්න මෙතන තමයි බැටරි කම්පාර්ට්මන්ට් එක තියෙන මෙන්න මේක ඇල්ල. ඔන්න ඔක ඇතුළට මෙතනින් ඇතුළට තමයි බැටරිස් දාගන්න ඕනේ. දාගෙන වයර් එක එළියට අරන් වයර් එක මෙන්න මේවට කනෙක්ට් කරගන්න තියෙන්නේ. හරි මම දැන් මේකේ තියෙන ටික පෙන්වන්නම් ඕගලන්ට. මේ විදිහට බලා ගන්න පුළුවන් ස්ටිකර් කාඩ් එකක් තියෙනවා. ලෝසි කියලා මේගොල්ලන්ගේ ස්ටිකර්ස් ටිකක් තියෙනවා අපිට බොඩි එකේ අලෝ ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට මෙයාගේ ඕන මැනුවල් එක බලා ගන්න පුළුවන් අපිට. මේකේ තියෙන වාහනේ සියලුම විස්තර ටික, වාහනේ කෑලි හයි කරන හැටි, ගලවන හැටි, ඒ විස්තර ටික ඔක්කොම තියෙනවා, ටියුන් කරන හැටි ඒ ඔක්කොම තියෙනවා. ඉතින් ඒ වගේ මේ වගේ තව කොටස් ටිකක් බලා ගන්න පුළුවන් අපිට මේකේ. මේකේ වාහනේ පිටිපස්සේ ටෝ එක ඇඩ්ජස්ට් කරන කොටස් ටිකක් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් මෙයාගේ වීල් බ්‍රෂ් එක, ඒ කියන්නේ රෝද ගලවන උපකරණය තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා කොච්චර ලොකුද කියලා. මේ තියෙන්නේ සාමාන්‍ය වීල් බ්‍රෂ් එකක්. ඒ කියන්නේ 110 ස්කේල් එකේ RC කාහයක රෝද ගලවන උපකරණයක් තමයි. ඉතින් මේකත් එක්ක පේනවා ඉතින් සයිස් එක කොච්චර ලොකුයිද කියලා මේක. ඉතින් ඒ විදිහට තමයි කාර් එකේ විස්තර ටික වෙන්නේ. අපි දැන් මෙයා පොඩ්ඩක් පදින වීඩියෝ එකක් බලමු. ඉතින් ඔය විදිහට තමයි අද රිව් එක වෙන්නේ. ඉතින් අද ටිකක් වෙනස් විදිහට තමයි රිව් එකක් ගෙනාවේ. ඒ වගේම ටිකක් විශේෂ RC එකක්, ගොඩක් එක්ස්පෙන්සිව් RC එකක් තමයි රිව් එකට ගෙනාවේ. ඉතින් මට මේ රිව් එකට සම්පූර්ණ සහයෝගය දැක්වේ අපේ විමෝ අයියා තමයි. ඉතින් විශේෂ සඳහන් කිරීමක් කරන්න තියෙනවා. අපේ විමෝ අයියාගේ තියෙනවා YouTube channel එකක්. අපි අහලා බලමු මොනවද එයාගේ channel එකේ කෙරෙන්නේ. ඒ විස්තර ටිකක් අපිට පොඩ්ඩක් කියන්න. මගේ personal YouTube channel එකේ මගේ මූලික වශයෙන් කරන්නේ RC අනුරාධ වගේම ඒකම මම ඔටෝමෝටිව් ටෙක්නීෂියන් කෙනෙක් විදිහට ඔටෝමෝටිව් කන්ටෙන්ට් උද්ගෙනවා, විශේෂයෙන් ඉලෙක්ට්‍රිකල් සයිඩ් එක වාහනවල. ඊට අමතරව ටෙක් සම්බන්ධ දේවල් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉස්සරහට ගේමින් සම්බන්ධ ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ විදිහට තමයි මගේ YouTube channel එකේ කන්ටෙන්ට් මම ක්‍රියේට් කරන්නේ. ඉතින් ඒ වගේම එයාගේ channel එකේ නම සහ channel එකේ link එක මගේ description එකේ දාලා තියෙනවා. මේ video එකේ description එකේ ඕගලන්ට පුළුවන් එතනින් ගිහිල්ලා එයාගේ channel එකට යන්න. හරි ඉතින් ඒ විදිහට තමයි අද video එක වෙන්නේ. ඉතින් හැමදාම කියනවා වගේ ඔයා channel එකට අලුත් කෙනෙක් නම් පහල තියෙන රතුපාට subscribe button එක press කරලා මාව දැම්ම subscribe කරන්න කියලා තිල්ලනවා. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා මන් දාන මේ වගේ videos එවලෙම ඕගොල්ලෝ ගාවට ගෙන්න ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම video එක හොඳනම් like එකක් දාන්න. ඒ වගේම ඕගලන්ගේ අදහස් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයගලගේ FB එකේ, WhatsApp එකේ මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා තිල්ලන ඔයගලගේ යාළුවන්ට බලන්න. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම අපේ විමු අයියාගේ YouTube channel එකට ගිහිල්ලා බලන්න. ඒ වගේම එයාව subscribe කරලා එකතු වෙන්න. ඉතින් ওই ටික තමයි අද වීඩියෝ එකෙන් ගෙනාවේ. එහෙනම් RC ගැන මේ වගේම තවත් වීඩියෝ එකක් ඉස්සරහම. සුබ දවසක්.